ආරක්ෂ 50,000කට ආසන්න පවුල් සංඛ්‍යාවක් ඒ සඳහා නැවත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපු අය දිස්ත්‍රික් මට්ටමින් බැලුවොත් වැඩිම ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාවක් ඉදිරිපත් වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කෙන්. ඒ වගේම බදුල්ල සහ වතුකරේට සම්බන්ධ දිස්ත්‍රික්කවල වැඩි ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. මම හිතන්නේ ඒකෙන් පේනවා මේ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂයෙන් අඩු ආදායම් ලබන අයගේ වැඩි උනන්දුවක් දක්වලා තිබෙන බව අපි බලාපොරොත්තු වෙනවා. මේ සතිය තුළ මේ සම්බන්ධ කටයුතු වේගවත් කරලා මේ මාසේ 31 වෙනකොට ඒ සංගන්න කටයුතු අවසන් කරලා ඒ අයගේ තේරීම් කටයුතු ආරම්භ කරන්න අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර සමස්ත ලංකා සම්බෘද්ධි අයිතීන් සුරකීමේ සංවිධානය සහ කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය අද මහනුවරදී විරෝධතාවක් පැවැත්වුවා. ඔවුන් පවසන්නේ සම්බෘද්ධියට එරෙහිව අස්වැසුමක් ගෙනවිත් පාලකයන් විසින් අවුල් සහගත ප්‍රශ්න රාශියක් ඇතිකර ඇති බවයි. කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකින් සහ ගොවීන් සඳහා පොලි රහිත ණය ලබා දීමේ ක්‍රියාවලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිදු වුණා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති විසින් එම අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබනු ලැබුවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.